වීරරාජ්‍යත්වය ඓතිහාසික ප්‍රෞඩත්වය හීන කරමින් අභීත සිංහලයන් වහලුන් බවට පත් කිරීමේ මූසල ගිවිසුම 1815 ගිවිසුමයි. බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ පිහිටි මහනුවර මගුල් මඩුවේදී මෙම ගිවිසුම අත්සන් තැබුවේ තුන් සිංහලයටම කනකොකා හඬමිනි. කපටි කෛරාටික ජෝන් ඩොයිලිගේ උපක්‍රමශීලීත්වයට වඩා ඇහැලේ පොළමහ අධිකාරම දක්ෂ වූවා නම් මෙය මෙසේ නොවන්නටද ඉඩ තිබිණි. 1815 ජනවාරි මාසයේ රොබර්ට් බ්‍රවුන්රික් උඩරට ආක්‍රමණය කරන මොහොතේ රට රැක ගැනීමට උඩරැටියන් ඉදිරිපත් නොවූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රටේ සතුරා ලෙස ඩොයිලි ඒත්ති ගන්වා තිබූ බැවිනි. රෙසිඩන්ස් වරයා ලෙස රොබර්ට් බ්‍රවුන්රික් යටතේ පත් වූ ජෝන් ඩොයිලි ඉතා උපක්‍රමශීලී වූවේය. බුලත් හැපීමට ආරම්භ කිරීම, රටේ දුප්පත් මිනිහා සමග පෑහෙමින් දඩයමේ යාම, කොරතොට ධර්මාරාම හිමිගෙන් සිංහල ඉගෙනීම, ගජබන්නෝනා සමග තරඟයට කවි කියමින් එක් එක් රදළ ප්‍රධානීන්ගේ විස්තර තීක්ෂණ බුද්ධියෙන් යුක්තව සොයා ගැනීම ඒ අතර ප්‍රධාන විය. මේ අතර පිළිමතලාවේ මහාධිකාරම උත්සාහ දැරුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ මරා රාජ්‍යත්වය පැහැර ගැනීමටයි. පළමුවර ඔහුට සමාව දුන් රජු දෙවනවර 1811 වසරේ හිසගසා පිළිමතලාවේ මරා දමන්නට වූයේ මහ අධිකාරම් තනතුරට ඇහැලේපොළ හා මොල්ලිගොඩ පත් කරමිනි. වඩික රජුට විරුද්ධව දෙපිලකට බෙදී ඇහැලේපොළ වටා පිරිස රොක්විය. මෙහිදී දැඩි අසහනකාරී තත්ත්වයට මුහුණ දුන් රජු නිින්ද නොයා මේ රෝගයට ගොදුරු වූ නිසාද ජෝන් ඩොයිලි විසින් එවන ලද මධ්‍යසාර සඳහා දැඩිව ඇබ්බැහි විය. රජු ඉංග්‍රීසින් විසින් අල්ලා ගන්නා මොහොතේ මාලිගාවේ ගොඩගසා තිබූ හිස් මධ්‍යසාර බෝතල් වලින් එය පැහැදිලි විය. කෝපයෙන් වියර වූ රජුගේ තීන්දුවෙන් ඇහැලේපොළ කුමාරි හාමි ඇතුළු දරුවන් අමු අමුවේ ඝාතනය කිරීම තත්ත්වය තවත් උග්‍රතට හැරෙන්නට හේතුවකි. ජෝන් ඩොයිලි රොබර්ට් බ්‍රවුන්රික්ට දන්වා සිටියේ මේ මොහොතේ රටේ රජු පහ කිරීමට රද්දල ප්‍රධානීන් ඉංග්‍රීසි ආණ්ඩුවට එක්වන බවයි. ඒ මූසල මොහොත උදා විය. සිංහලයා වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ ප්‍රධානීන් ලෙස ඇහැලේපොළ මහ අධිකාරම බින්තැන්නේ දිසාවේ මොල්ලිගොඩ මහ අධිකාරම පිළිමතලාවේ මොනරවිල කැප්පෙටි පොළ යන අය ඇතුළු තවත් නිලමේවරුන් විය. බ්‍රිතාන්‍ය වෙනුවෙන් බ්‍රිතාන්‍ය භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි සහ බ්‍රිතාන්‍ය උපලේකම් ජේම්ස් සදර්ලන් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිය සිහසුනෙන් පහ කිරීම, රජුගේ සියලු පිරිමි නෑදෑයන් රටින් පිටිවහල් කිරීම හා රාජ පෙළපත අහෝසි කිරීම බ්‍රිතාන්‍ය රාජ්‍යයට අයත් ස්වරාජ්‍යයක් ලෙස ලංකාව පවත්වාගෙන යාම සහ රදළයින්ගේ සාම්ප්‍රදායික තනතුරු එලෙසම පවත්වාගෙන යාම බුදුදහම ආරක්ෂා කිරීම ශාරීරික වදහිංසනය හා අංග ඡේදනය නොකිරීම ආදී තවත් කරුණු ගිවිසුම ප්‍රකාර විය. ඇහැලේපොළ මහ අධිකාරමගේ මෙහෙයවීමෙන් උඩරටට කඩා වැදුණු ඉංග්‍රීසි චරපුරුෂයන් රජතුමා හිරාඩස්සියට ගත්තේ මැද මහනුවර බෝමුරේ නම් ප්‍රදේශයේ ගල්ලෑවත්තේ උඩුපිටිය ආරච්චිලාගේ නිවසේ සිය ප්‍රධාන බිසව රංගම්මා සහ සෙසු බිසෝවරු සමග සිටියදී 1815 පෙබරවාරි 18 දීය. එහි වූ කාන්තාවන් අපමණ ඛේදවාචකයකට පත් වූ බව නොරහසකි. ඉංග්‍රීසි කොඩිය මෙරට ලෙලදීම දුටු විට ලේ කොකියන්නට ගත් වාරිය පොළහිමි සුද්දාගේ කොඩිය බිම දබා පාගා නැවත සිංහලයාගේ කොඩිය එසවූයේ තාම තොපේ මහ එක අත්සන් කොට නැත තාමත් රට අපේ යකුණේ යනු අභීත ප්‍රකාශය කරමිනි. එහිදී හිමිට වෙඩි තැබීමට සෙබලෙක් උත්සාහ කළද එය නවතා දෙමුවේ ඩොයිලිගේ තවත් උපක්‍රමයක් ලෙසයි. 1815 මාර්තු 10 වනදා රොබර්ට් බ්‍රවුන්රික්ගේ අත්සනින් මුළු රටම සුද්දාගේ යටතට පත් වූයේය. පුරා අවුරුදු 133ක්ම සුද්දාගේ වහලුන් ලෙස සිංහල රට පැවතියේ උඩරට රදළයන් විසින් අත්සන් තබා රට බාර දුන් ඒ 1815 මූසල ගිවිසුම නිසාවෙනි.